රටේම අපේක්ෂා අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. විශේෂම දේශපාලන ව්‍යාපාරයකට අපි යම් යම් රටවල් අතර රටක් රටක් අතර අස්සම් කරන දිවිපාර්ශ්වික ගිවිසුම් හෝ රටවල් ගණනාවක් අතර අස්සම් කරන බහුපාර්ශ්වික ගිවිසුම් ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපි සෑම ගිවිසුමක් දියාම අපේ විවේචනය, අපේ ප්‍රතික්ෂේප කිරීම, අපේ අනුමත කිරීම අපි කරුණු ලබන්නේ එම ගිවිසුමේ තිබෙන අඩංගුවට අනුව. මේ ගිවිසුම් පිළිබඳ විශාල දෙපැත්තක සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. ගිවිසුම් අස්සම් කරන මංගල සමර වීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳුර කියනවා මේ ගිවිසුම මාර ගිවිසුම. මේ ගිවිසුමෙන් අපට මිලියන 88,000ක් ලැබෙනවා. අපේ රටේ පාරවල් හැදෙනවා. අපේ රට මාර සංවර්ධන උතුරා යන ගිවිසුමක් ලෙස ගිවිසුම් අස්සම් කරන්න බැදී සිටින නේද කැමැති වී සිටින සජිත්ගේ පාර්ශ්වය කියනවා. මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය කියනවා නේද මහින්ද තාම කියලා නැහැ මොකෝ. ගෝඨාභය කියලත් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ කසකරුවන් ටික නේද පහුගිය දවස් දෙකේ මම දැක්කා කියනවා මේක මාර ගිවිසුම අක්කර නේද 20 ලක්ෂයක් වගේ විශාල ප්‍රමාණයක් පර්චේස් එක රුපියල් 80,180 ගානේ ඇමරිකාවට පවරන්න හදන්නේ. මේ නිකන් මැදින් මොකද කොරිඩෝවක් හදනවලු තාප්ප වලින් වෙන් වෙන පට්ට පල්බෝ. මේ දෙකම බොරු. මේ ගිවිසුමේ කියන වර්ගයේ මාර සුරංගනා ලෝකයක් හැදින්නෙත් නැහැ. මේ ගිවිසුමේ පෙන්නන වර්ගයේ මහා බිල්ලෙක් හැදින්නෙත් නැහැ. ඒක අපි තේරුම් ගන්න. සෝ මේ ගිවිසුම් පිළිබඳ අපේ ස්ථාවරය. මේ ගිවිසුමේ ඩොලර් මිලියන 400 ලබා දීම සඳහා ප්‍රධාන යෝජනා තුනක් තිබෙනවා. එකක් අපේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම සඳහා මුදල් සැපීම. දෙපා අපේ මාර්ග පද්ධතියට යම් මුදල් ප්‍රමාණයක් සැපීම. තුන අපේ රටේ ඉඩම් නීති ප්‍රතිසංස්කරණය. අපේ ප්‍රශ්නේ තියෙන උතරත් ඒක. අපේ රටේ ඉඩම් නීති වෙනස් කරන්න කියලා ඇමරිකාව අපිට සල්ලි දෙනවා. ඒතර ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ ඉඩම් නීති සංශෝධනය කරන්න ඇමරිකන් එක්සත් ජනපදය අපිට කරන යෝජනාවට අපි එකඟ නැහැ. එයි උන්ට යටි වමනාවක් තියෙනවා. මේ ඉඩම් සම්පත උන්ගේ සමාගම් මත ගන්න. හැබැයි අපි ඒ වගේම දන්නවා. ඔවුන් අපේ රටේ ඉඩම් සම්පත ගත්තේ මේ ගිවිසුම් තියාගෙන නෙමෙයි. සෝමවති චෛත්‍ය ගව අක්කර 5000 ඇමරිකානු ඩොලර් සමාගමට ගත්තා නෙවෙයි මහින්ද රාජපක්ෂ දුන්නා. කොහේ එතකොට මේ වික්කා පැල්වත්තේ සීනි සමාගම ගාව අක්කර 2000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඇමරිකන් ඩොලර් සමාගමට වික්කා. ඒ වගේම ඉකිනිමිටියේ විශාල ඉඩම් ප්‍රමාණයක් ඇමරිකන් ඩොලර් සමාගමට වික්කා. ඒ විතරක් නෙවෙයි කල්පිටියේ දූපත් 14ක් තියෙන අපිට බත්තලංගුඩු ඇතුළු මේ දූපත් 14ම බැසිල් රාජපක්ෂ විකුණන්න සැලසුම් කරලා තිබ්බා. ආණ්ඩුව වැටෙන්න කලින් දූපත් දෙකක් වික්කා. එකක් ඉන්දියානු සමාගමකට අනිත් එක ඩෙන්මාර්ක් සමාගමකට. එතකොට දූපත් වික්කපු රාජපක්ෂ ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 1000 ගණන් ඇමරිකන් කම්පැනි වලට පවරපු රාජපක්ෂ එකපාර මේ ගිවිසුමක් ගැන කුලප්පු වෙලා තින්නේ ඇයි? ඒත් රාජපක්ෂ මුකුත් කියන්නේ, ගෝඨාභය මුකුත් කියන්නේ මේ දේශපාලන. අපි මේ ගිවිසුමේ ඉඩම් පිළිබඳ වගන්තිය ඇතුළත් කොට අස්සම් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි ඔයගලට සාධිකයක් දෙනවා. ඒ වගේම සමහර අය අනෝ ඔයගලව මොනව වේද මේ ගිවිසුමට? මොනව වේද? ඒ ගිවිසුමේම තියෙන වගන්තියක් මොකක්ද දන්නවද? ඇමරිකන් එක්සත් ජනපදයට අවශ්‍ය නම් දින 30ක් ඇතුළත ගිවිසුමෙන් අයින් වෙන්න පුළුවන්. අපි આવොත් අයින් වෙනවා. අපි අයින් කරන්න ඕනේ නැහැ. මොකද ඔය ඉඩම් නීති ප්‍රතිසංස්කරණයට අපි එකඟ නොවනකොටම ඒගොල්ලෝ අයින් වෙනවා. එහෙනම් මේ ගිවිසුම විතරක් නෙවෙයි. අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. සෝමවති චෛත්‍ය ගව අක්කර 5000 පළවත්තේ සීන් සමාගම් ගාව තියෙන ඉඩම්. ඒ වගේ ඉංගිනිමිටිය දිලා තියෙන ඉඩම්. ඒ වගේම අද මොනරාගල අක්කර 1000 ගණන් පෞද්ගලික සමාගම් මත දෙන්න සැලසුම් කරලා තිබෙන ඉඩම් සියල්ල යලි පවරගෙන ගොවි ජනතාවගේ දුවා දරුවන්ට බෙදා දෙනවා. පුළුවන් නම් ගෝතා මේක කියන්න. ගිවිසුමයි මේකයි දෙකම කියන්න. සජිත් ප්‍රේමදාස ගිවිසුමයි මේකයි දෙකම කියන්න. ඒවට ඒගොල්ලෝ නෝ කතා නෝ සිනා. මේ නිකන් කසකරුව දදා මේ සෙල්ලම කරනවා. ඒ නිසා ඔය ගිවිසුම ගැන ස්ථාවරය අපි ඊක. Breaking Dr. Kate.